අයිබෝවන් ඔයගොල්ලන් හැම දෙනාටම මේ දවස්වල බාල මහලු හැමෝම අතර වැඩිපුරම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි සිහිනගෙනෙන කුමාරියේ නාට්‍යයේ කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ ටෙලි නාට්‍යයේ සස්සරණගේ චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත් වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රශී පබා සංදීපනී කියන්නේ. හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිසා අපි හිතුවා රශී ප්‍රභාගේ විස්තර ටිකක් ඔයාලත් එක්ක බෙදා හදාගන්න. රශී ප්‍රභා පසුගිය කාලේ ලංකාවේ හිටියේ නෑ නේද? ඔව්, මම කාලයක් ලංකාවේ හිටියේ නෑ. මම පසුගිය කාලේ හිටියේ ඉන්දියාවේ. ඉන්දියාවේ අධ්‍යක්ෂකවරයෙක් වන දුෂ්‍යන්ත ප්‍රතාප් සිං මට අවුරුද්දකට කලින් එයාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ආරාධනා කරා. ඒ මම දීපවාලී දවසක කරපු ෆොටෝෂූට් එකක් දැකලා. හැබැයි මම ඒක ගැන ගොඩක් ලොකුවට හිතුවේ නැහැ. එහෙම කාලයක් යද්දී එතුමා කලින් අධ්‍යක්ෂණය කරලා තිබ්බ ෆිල්ම් එකක ප්‍රචාරණ ගීතයකටද සම්බන්ධ වෙන්න මට අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ ඒ අය ලංකාවට ඇවිත් ගිවිසුම අත්සන් කළා. ඉතින් ඒකේ වැඩ ටිකකට තමයි මම ඉන්දියාවට ගියේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. වීඩියෝ ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ? රශී ප්‍රභා සංදීපේනි ගැන ඔයගොල්ලන්ට මොනවද හිතෙන්නේ? ඉතින් රශී ප්‍රභා යොහනි වගේම ඉන්දියාව අධික්‍රමණය කරයිද? එහෙම නැත්නම් රශී ප්‍රභා ලොකු ගමනක් ලංකාවේ සිනමාව රංගන ශිල්පිනියක් විදිහට ලෝකයට අරගෙන යයිද? ඒ හැම දෙයක්ම ඔගලන්ට හිතෙන ඒ හැම දෙයක්ම කමෙන්ට් එකක් විදිහට අපිත් එක්ක බෙදා හදාගන්න අමතක කරන්න එපා. සත්‍යගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවමත් subscribe කරලා නැත්නම් අපි මේ වෙලාවේ subscribe කරන්න කියලාත් අපි ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි ගිහිල්ලෙන්නම්. ඔයගලන් හැමදෙනාටම බෙහෙවින්ම ස්තුතියි.